මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ. මගේ ඇස් දෙක මං ඇස් අතරින් බලන හින්ද වැඩි වැඩියෙන් පේනවා. මට මගේ ඇස් දෙක විශ්වාසයි. පසුගිය ජනවාරි 11 වෙනිද මමත් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ සිටියේදී තමයි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතුමාගේ කිසි සම්බන්ධයක් නැති දෙයක් නම් එතුමා ඉදිරිපත් කළේ මොකටද? ඔන්න ඕකට තමයි කියන්නේ, අනුන්ගේ දරුවන්ට දරුවන්ගේ උපැන්නෙට තමන්ගේ නම දෙන්න යන්න එපා කියලා. අගමැතිතුමා මේක නොහිදුවා වෙන්න පුළුවන්. මේක පිටිපස්සේ ඉන්නේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා, ජයම්පතේ වික්‍රමරත්න මන්ත්‍රීතුමා සහ සුරෙන් ප්‍රනාන්දු නීතිඥවරයා වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරද්දී පිටුවක්වත් කියවලා නැතුව වෙන්නත් පුළුවන්. කියවනම් දන්නවනේ, පළවෙනි පිටු අඩුම ගානේ පළවෙනි පිටුව කියවනම් මේක ව්‍යවස්ථාව කියලා ලියලා තියෙනවා එතුමා දන්නවනේ. එතුමා මේක හැදුවේ නැති බවත් ඇත්ත වෙන්න පුළුවන්. මේක තවම කියවා නැති බවත් ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එතුමා මේක ඉදිරිපත් කරාට පස්සේ මේකේ අයිතිකාරය ඔහු තමයි. දරුවාගේ උපැන්නෙට නම දුන්නා නම් දරුවා වැරදි කරන විට පාසලේ මුල් ගුරුතුමා හමු වෙලා බැනුම් අහන්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා අගමැතිතුමනි, දැන් ඔබතුමාට පැනලා යන්න බෑ. එකම එක විකල්පයක් තියෙනවා. ඔබතුමා මේ ලේඛනයේ පිළිගන්නේ නැතිනම්, මේකේ අයිතිකරුවා ඔබ නෙවෙයි නම්, ඉදිරිපත් කළේ ඔබ නිසා කැඳවන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තමන් විසින් ඉදිරිපත් කරපු මේ ලේඛනය මම නොවේ අයිතිකරු. ඒ නිසා මම මේක ඉවත් කරගෙන අයිතිකරුවන්ට ඉදිරිපත් කරන අවස්ථාව දෙනවා කියලා ලේඛනය ඉවත් කරගන්න කියලා අපි අගමැතිතුමාට අභියෝග කරනවා.